පාරදිගේ කතාවට ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු ඉදිරියට සරණි ආර්යසේන වෙනුවෙන් කරන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ආටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඉතින් ඔයා දන්නවා ඒ තමයි මේ වෙනකොට සරණි ගොඩක් දුරට කේන්ති අරගෙනයි ඉන්නේ. ඉතින් සරණි කේන්ති ගත්තට පස්සේ රෙහන්ගේ අම්මයි නංගී දෙන්නම බය වෙන්න ඕනේ කියලා පහුගිය දවස්වල විල්සන් පවා කිව්වා අපිට මතකයි. ඉතින් කොහොම වුණත් දැන් සරණිගේ තාත්තාම පවා මේ ගැන බයෙන් තමයි හිටියේ. कोई वेलावे सरणि के गणीत धान्य नैकेला इतें कोहमुना सरणि के प्रश्न सरणट विसंधकान इधनिकेला तमय सरणि के मल्लिनाकियाने इतें दें कोहमुना सरणि आर्य सैंटवन असाधारण काम बलागन सरणट पुलवांगुने एवगेम तमय सरणि गोडाक दूरट बयिंग हिटिये रिहान तमंट नति वेविकेला ए निशाम तमय मे अम्मा नंगीकरण हेमदे मिवसीमेन बलागन हिटिये හැබැයි තින් දිගටම සරණිට ඒද ඉවසීම රඳා පවත්ව ගන්න බැරි වුණා. ඉතින් ඒකට හේතුව තමයි පහුගිය දවස්වල අපිට දකින්න ලැබුණ මෙන්න මේ වගේ දෙයක්. ඒ තමයි රෙහන්ගේ අම්මයි නංගී දෙන්නම සරණිට අපහාස කරන එක. අනිත් එක සරණි කියන ඕනෝටත් වඩා හොයලා බලන එක. ඉතින් මෙන්න මේ දේවල් සරණිටම වදයක් වෙච්ච තැන තමයි රෙහන්ගේ අම්මයි නංගී එක්ක රණ්ඩු වෙන්න පවා දැන් සරණි තීරණය කරලා තියෙන්නේ. ඉතින් දැන් ඉදිරියට මෙන්න මේ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ගේ પરම්පරාව ගැන මහා ලොකු ඉහලින් කතා කරනවානේ. ඉතින් කොටින්ම කියනවනම් ආර්ය සේනව ගොඩක් පහත මට්ටමකින් තමයි කතා කරන්නේ. ඉතින් අන්න ඒ නිසා ආර්ය සේනට ඔය කෑම මේසෙ ඉඳගෙන කෑම කන්න කියලා සරණිත් ඒ වෙලාවේ කෑම කාලා මේ දෙන්නව බය කරගෙන ඉන්න කාලෙකුත් අපිට පාරදිගේ කතාවේදී දකින්න පුළුවන් වේවි. ඉතින් විශේෂම කාරණාව ගත්තොත් මේ අම්මටයි නංගිටයි සරණිව මෙල්ල කරගන්න කොහෙත්ම බැරි වේවි. අනිත් එක තමයි රෙහන්ට මේ කිසිම දෙයක් ගැන මේ අම්මටයි නංගිටයි කියන්න බැරි වෙන්නේ. මේ අම්මයි නංගී දෙන්නත් ගොඩක් වැරදි හින්දා. අනිත් එක තමයි මේ ගෙදරින් අපහසු නම් අනිවාර්යයෙන්ම මේ දෙන්න යන්න ඕනි කියන එක තමයි වැදගත්ම කාරණේ වෙන්නේ. ඉතින් කොහොම වුණත් දැන් ආර්යසේන කෑමේ සඳන් කෑම කාපේ ගැන රෙහන් ගැම්ම ප්‍රශ්න කරන්න හදනකොට රුවන් ප්‍රශ්න කරන්න හදනකොට සරණී ඊටත් වඩා හයියෙන් බන්න කාලෙකුත් අපිට පාරදිගේ කතාව හරහා දකින්න පුළුවන්.